පයිසොප්ටරා ගෝත්‍රයටත් වේයන් අපට ආර්ථික වශයෙන් විශාල ලෙස හානි කරන එක් කෘමි කාණ්ඩයක්. නොයෙකුත් දැව වර්ගවලට වගේම ශාක කඳන් හා මුල්වලට හානි කරන වේයන් විශේෂ කීපයක් ඉන්නවා. ඇතර මේ අපි දකින්නේ මේ වේහුඹහක් මේක ඇතරම මේ වේව කියන මේ කෘමියකින් ඇතරම විශාල හානියක් මේ අපිට මේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ උද්භිදනය ගත්තොත් එහෙම මේ වගේ වේහුඹස් වර්ෂාවකින් පස්සේ විශාල සංඛ්‍යාවක් එක විට ඇති වෙනවා. ඒතකොට වේයකින් දැවවලට වෙන විනාශය තමයි මේ ශාක වසර ගණනාවක් තියෙන එක. ඒවයි මූල පද්ධති විනාශ කරලා ඒ ශාකවල ආයු කාලයත් අඩු වෙනවා. ඒ වගේම සමහර ශාකවලට කෙලින්ම මල්වලට හානි ඇති වෙනවා. වේයන් ඝනාවාස සාදාගෙන ජීවත් වන කෘමි කාණ්ඩයක්. ඝනාවාසයක් තුළ රැජිනක්, පිරිමි සතුන්, වැඩකාර සතුන් හා හේවායන් ඉන්නවා. රැජින ප්‍රමාණයෙන් විශාලයි. මිලිමීටර 75ක් පමණ දිගකට වැඩෙන්නට පුළුවන්. බිත්තර වලින් පිරුණු උදරයක් තියෙනවා. රැජිනට සාමාන්‍යයෙන් දිනකට බිත්තර 1000ක් පමණ දමන්න පුළුවන්. වේයන්ගේ ඝනාවාසයේ විශාල කාර්යයක් ඉටුවන්නේ වැඩකාර සතුන්ගෙන්. ශාකවල අඩංගු සෙලියුලෝස් ජීර්ණය කරන්න පුළුවන්. වේ හුඹස සෑදීම වේයන්ගේ කූඩු සෑදීම වැඩකාර වේයන්ගේ කාර්යයක්. මීට අමතරව වේයන් ආහාර සඳහා දිදීර වගා කර ගන්නවා. මෙයත් වැඩකාර සතුන්ගේ කාර්යයක්. ඝනාවාසයේ අනෙක් සමාජිකයන්ට ආහාර සපයන්නේත් මෙම වැඩකාර සතුන්. වේයන්ගේ ඝනාවාසයේ ආරක්ෂාව සඳහා හේවායන් ඉන්නවා. මොවුන්ගේ හණු යුගල විශාලයි, ශක්තිමත්. මේ මගින් ඝනාවාස ආක්‍රමණය කරන සතුන් විනාශ කරනවා. වේයන්ගේ රැජින දමන බිත්තරවලින් පිටවන ශිශුවන්ගෙන් වැඩකාර හා හේවායන් බවට විකසනය වෙන වේයන්ට ප්‍රජනනය කිරීමේ හැකියාවක් නැහැ. පියාපත්ද නැහැ. ශිශුවන්ට ප්‍රජනක හැකියාව ඇති සතුන් බවට විකසනය වන්නටත් පුළුවන්. ප්‍රජනක හැකියාව ඇති සමහර ගැහැණු සතුන් හා පිරිමි සතුන්ට පියාපත් නැහැ. ඒ සතුන් රැජින විනාශ වූ අවස්ථාවල බිත්තර දමනවා. එසේ නැතිනම් වෙනත් තැනකට සංක්‍රමණය වී ඝනාවාස සාදනවා. මීට අමතරව පියාපත් සහිත ප්‍රජනක ආකාර බවට ශිශුවන් පත්වෙනවා. මෙම සතුන් සුදුසු උෂ්ණත්වයක් හා වායුගෝලීය තෙතමනය ඇති අවස්ථාවල නැතිනම් වර්ෂාවක් අවසානයේ ඝනාවාසයෙන් පිට වෙලා පියාඹා යනවා. වෙනත් ස්ථාන කරා ගොස් නව ඝනාවාස සාදනවා. වගාවන් හා වටිනා දැව වර්ග වේයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට මහත් පරිශ්‍රමයක් ගන්න වෙනවා. භෞතික ක්‍රම මගින් වේයන් පාලනය කිරීම ඉතාමත් යෝග්‍යයි. ඝනාවාසයේ රැජින විනාශ කළත් වෙනත් රැජිනක් විකසනය වීමේ හැකියාව ඇත. කෙසේ වුවත් ස්වභාවික පරිසරයේ ශාක කොටස් දිරා යාම සඳහා වේයන්ගෙන් සිදුවන්නේ ඉතාමත් විශාල මෙහෙයක්. මේ නිසා වේයන් අපට හානිකර සතුන් ලෙසට සැලකීමටත් බැහැ. වේයන් නොමැතිව ස්වභාවික ශාක ද්‍රව්‍ය චක්‍රීකරණය අඩපණ වෙනවා.